දැ අතරම අපි දැම්මේ ගෙවමින්ඉන්න ලංකාවේ රෝගීන් වැඩීමම සංඛ්‍යාවක් වාර්තාාවච්ච දිනවකවාන ලිනි රෝධානයට ලක්කරපු පිරිස්වල PCRR පරිීක්ෂණ සඳහා යොමු කරන කාලසීමාවක. එනිසා විශාල CR පරික්ෂණ සංඛ්‍යාවක් සහ ෝගීන්ගේ ආස්විතයි විශාල සංඛ්‍යාවක් CR පරික්ෂනට මකිරීම නිසා. ආසාත්ව විශාල වචයෙන් දයිනික වාර්තාාවන්නවා. ඒවගේම මරණ සංඛ්‍යාව යේ අසාමාන්‍ය සිහ ගීල තින දින කීපයක මරණ යේ තහවරුකිරීමත් එකක් දෛනිකව වාර්තාාවෙන් රෝගින් සංඛ්‍යාව විශාවා වශය ඉහැගිහිල තියෙනවා ඒවාගේ ඒයේ දිනේදී වැඩිම මරණ සංඛ්‍යාව තහුරු කනු ලැබව කෙසේවතත් මේ වෙද්දි මේ අපිට අසාත්වය වාර්තාාවන්නේ පසුගේ දිනවල තුන්දහා සික්මෝල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාාව වනු දිනවල ඔවුන්ගේ ආශසිිතයින් අපි නීරෝධයනයට ලක් කරලා, ඒ ආසිතයි නරෝධයන් නිදහස්කිරීම සහහා ප PCR පක්ෂනට යොමු කරපුවාගේ ප්‍රතිඵල තමයි දැන්න්නේේ ලැබමින් තියෙන්නේෙ. ඒනිසා විශාල රෝගින් සංඛ්‍යාවක් ක අපිටවාර්තාාවෙනවා. ඒවගේ මර සංඛ්‍යාව ඒයේ විශාල වශය නිහලගී ලතිබන තහවුරු කරපු මේ තහුරු කරපු මරණංඛ්‍යාව අතරය අපට පැහැදිරියවම පේන තියෙනවා, රෝගීන් වැඩි සංඛ්‍යාවක් මියයන්නේෙ රෝහල් ගත වෙලා කියලා සුළුංඛ්‍යාවක් නිවස්තුල මියයන තත්වයක් තියනවා නමුත් කලින් වගේ නිවෙස්තුල විශාල වශයෙන් මියයාම් අඩුවෙලා රෝගීන් රහල් තුළ තමයි මියේයන්න. ඒනිසා රෝහල්තුළ රෝගීන් මියයාම් සම්බන්ධෝ එනම බලධාරීන්ගේ අධානය යොමු කලයුතුයිගේෙලා අපි විශ්වාස කරනවා. ෙේවතත් මෙවැනි ලෙස මරණ ඉහලයාෑම ඉතාම වසනාවන්ත තත්ත්වයක් ලංකාවේ. තවරටත් බිම්මට්ටේ පවතින රෝගී පාලන කරගැනීම සඳහා ඉදිරි දින හතේ සංචාන සීම යදවීම සම්බන්ධව. අප අයම් තෘ්තියකරත්වවා නමුත් සංචන සීම දැඩිව ලංකාව තුල ප්‍රියත්ම කල තිතුන විශෂෙන් අපිට පේන තියෙන මහමග ගමන් කරන බහෝ දෙනෙක් පෞද්ගලික සහ රජ්‍ය අයතන අනවශ්‍ය විදිහට ඔන්ගේ අතන වල සවාපත්වාගෙනයාමටත් අනවශ්‍ය පුද්ගලින් ඇදවාගන නිසා ඇතිවෙච අධදායක් කියන එක. ඒ වගේම අත්‍යෝශ සේවා පවත්තාගෙනම සඳහා බලපත්ත නිකුත් කිරමේදී. මේ ආහාර දවප ප්‍රවාහණය කරමින් නිවස්තුලට යනායවලුන්ගේ මනීරෝධයන ක්‍රියාවලිය සම්බන්ධව මිට වැඩි අවදධනය යොමු කළයුතුති ඔුන් ඇත්තරම ආසාත්‍යෝබාවට වාර්තා උු පුද්ගලෝද හමනත්ත මෝුන්තුල කෝවිදධනම සාධනය පවතිනවද. කියෙ එක පිබඳ කිසිදු අබෝධකින් ොර තමයි ඔුන්ට ලපත්්‍රට ලබා දෙන්න. මේ අතර ආසාතෙකටයවත් අපි බරපතල ගැටලුවකට මහුණන දෙනවා. නිසාිී ප්‍රදේශලයකම් වරුන්ට විශේෂ ඉල්ලීමමක් කරන ඔවුන් ලපත්‍ර බාදන පුදගලන්ගේ ප පරිීක්ෂ වවාර්තාාව මත් ඇටිජන් පරක්ෂණ වාර්ථාව අවම වශෙන්. ඒ කොට් ශේ සෞක වන් ර හස සසෞක පරස ර නිර්දශ යක් ලබාගෙනන. කටයුතු කරන්නන්නේ කිය එම නැතිවනොත් අපට ඉදිරියේද මේ නිසාම යම් ගැටලුවට මුණ දෙන්න පුළුවන්වයි කියලා අපිට පේන තියෙනවා. ඕ දැන් එන්නත් කරන ක්‍රියාවලය ඇත්තට සංගත්‍රෝග වි්‍යාංශයෙන් නිශ්චිත මාර්ගෝප දේශ්දීලා තියෙනවා ෞඛකේවා අධ්‍යහක ජනරාලරයා කාට දෙන්නත් කරන්නේ කුමන කණ්ඩායම්ද තෝරාගන්න කියන සම්බන්ධව පලාත් සෞක බලාාරට සහ දිිශික් සෞඛ බලධාරීට ලිත උපදෙ බාදීල තියෙනවා. එතකොට මේ ලිකිත උපදෙස් අනුගමනය කරන්නේ නැතුව. ැ ්‍රදශ ක්ෂ ්‍යක්ෂක රන්හ සෞකවන්ධරින්න් මේ පෞද්ගලික බෝධලයක් සේ සලකල කටයුතුරනවා කියලා අපිට ේන තියෙනවා. විශේෂයෙන්ම මේ ලැබුන්වෙන්නත්තෝගේ ලංකාව තුළ ඇතිවෙලා තියෙන කෝවිද්ධනමය නිසා සිදුවන මරණ සහ රෝහල් ගතවී මවොම කරගැනීමට භාවිතා කරන වෙනුවට දේශපාල්නීන් සඳහහා සතෝ සම් ලබා තිල දේශපාල්චින්ගෙන් යම් ක්‍රියාවන් කරගැනීමට උපකාර ලබා ගැනීමට. ෞඛ්‍ය බලධාරින් භවිතාකරණ කාය පේෙන්න්න තියෙනවා විශේෂෙන් අපි දැක්කා. වයිඹ පලාාත තුළ එන්නත් ක්‍රයාාවලි ආරම්භෙරුව පසුගගේ දිනවල පලාාත්කිීපේකම ආරම්භ කරදදි. යඹ පලාාත් තුළ එන්නත් කිරීම ක්‍රියාවලිය හොඳ උදාහරණයක්කට වයි පලාාතේ අපි දන්නවා මේවෙද්දි ජනමාධ්‍යවේදීන්ට සහ. අනිකුත් කෝවිද්ධහනම පාලනය සඳහා අපට උදවවෙන ශේෂ්්‍ර කාරමන්ඩේ සේලම් දෙනට අපි එන්නත් ලබදීලනෑ. ඒ වගේම සෞඛ කාර්මන්ලේ විශේෂයෙන්ම කෝවිදධහනේ ප්‍රතිකාර්ක මධ්‍යස්ථානල සේ කරන ෛදවරන්ගේ පවල්ලෝලට පවාේන්නත් ලබාදීමම ක්‍රියාවලි කරගන්නඩ බැරිවෙලාතියෙනවා නමුත් ඊදිනේදී අපිට වාර්තා වනා. ඇතැම් දේශපාල නයන්ගේ පෞද්ගිල් කාරමන්ලට සෞකව අදන්දරරි කාරයාලතුන එන්නත් ලබදන පුද්ල දිශ්‍රික්ක. ඒගේම අපි පුද්තලන්දිිශ්‍රික්ක ඇැ ස්ථානාවලින් වර්තාවෙලා තියෙනවා කරමාන්ත ශාලාාවල කාරමන්ලෙට එන්නත් ලබාදීමම් සඳහා නික්‍රමේදයක් අනුගමණය නොකර. ෞද්ගලික හිතවතුන්ගේ කරමාන්ත ශාලාාවලට එන්නත් ලබාදෙනන විශේෂෙන්ම කෝවිද්ධානේ ආසාත්්‍යය හතලික් පනහ වාර්තාාවච් ඇඟලුම් කම්හල් තියදී. කිසිදු ආසාඇත්තේ ක වාර්තා නොවනු පෞද්ගලි හිතවතුන්ගේ රර්මාන්ත ශාවට එන්නත් ලබාදීමමුත් අපට වාර්තාවන. එනිසා මේක ප්‍රශ්න තියෙන්නේ දේශපාලච්නන්ගේ නෙමේ මේක ප්‍රශ්න තියෙන්නේ දේශපල්න නිදිරියේ ශේරුකාාව කඩාගත්ත පලාාත්සෞක බලාාරන්ගේෙ සහ දිිශ්‍රික්ෂෞක්ක බලධාරීන්ගේ. එනිසා ඔවුන්ගේ අපි ඉල්ලනවා මේ ක්‍රියාවලිය එන්නත් ලබාදීම කෝවිද්‍යධනය මරන්න සහ රෝහල් ගතුවීම මවම කිරීම සඳහා පමණක් භාවිතා කර තමන්ට වරප්‍රසාධ ලාගැනීමම් සහ තන්ට තනතු ලබාගනීම සහහා දේශ ප නිකුත් පුද්ගලින් ස ෝ කිරීම සඳහා භාතා කරන්න ප වාගේ මේ ෞද්ගලි බූදලයක් නෙේ තමට ඕන විහයට භාතා කරන්න ඉදිරියේද අපි බලාපොරතු වනවා පලා තුළ එන්න ්‍ර ාවල සම්බද ශෂ විර් ස ශ. . ඒතම පැහැදිලි ඒ නිසා ඇත්තටම එන්නත් කරන ක්‍රියාවලිය කෝවිද්ධාහනමේ පාලනය සඳහා සහ මරන සහ රෝල්ගතුව මම කරගනීම සඳහා තමයි භාවිත කරන්නඩ න එක තමයි ජතිකර ජාධිපතුමාගේ එක රම න එකකට ඒ අරමුණනට ප්‍රාදේශ දේශපල හ සංත්‍රෝ විද්‍යාංශය සෞඛ්‍ය බලධාරන් සියලු යනවාද කිය ගැටලුව තියන දැන්ගේ අමු මතක වෙ තන්ගේ දේශපාලන ල පෙන් වීම සඳ ඒවාගේ දේශ ප ල ප ස ර ට. සම්පතක් හෙට භාවිතා කරන එන් සමේ එන්නත් බෙදා හැරීම සබන්ධව අපිට බර් ගැල තියෙන. දධන මේේ සඳ ්‍රාදේශ දේශපල్ෝ විචාල සහ සපනාව හතේ නොකුත් කාර සඳහා. නමුත් මේ එන්නත් කරන ක්‍රියාවලයේ ද ප්‍රාදේශ දේශපල్ෝ සහ අනිකු දේශපල్ තේරු ගඩ න. ඕුන්ගේ පෞද්ගල් කාරර්මන් ලෙ ස හෝ ඔුන්ගේ පෞද්ගල්ක හිතවතුන් එන්නත් කිීම නෙමයි මේකේ අරමුණ මේක අරමුණ හඳුනාගත්ත අවදානම් ප්‍රදේශවල එන්නත් කිරීම. ඒ නිසා ඔවන්ගේ පෞද්ගලි කාරමන්ල එන්න කට බලපෑම් කරනන්ගේ බලපෑමට සෞඛ බල්ධරන් යට වෙනවාන මයි ඔවුන්ෙන් අපට බාධාවක් වෙන්න. පුත්තලම දිස්ශ්‍රික්කයට දෙවනවාර ලැබුණු සිනොපාම එන්නත් විසිපන්දාහා ලැබනට පස්සේ. ඒ එන්නත් ඔොගේ ළමනාකාරණය ඉතාම දුරුවලයි, මේ කටයුතු කරපු ආකාරය ගැ අප තාමම් අප්‍රසා දේර්සා කනගාටට පත්වෙනවා. මේක දේෂ ලාරී තොර ගැනීම බර්පතල ගැටල තියනවා. ගේ ෘති ැනීම ද ර්පත ගැට ති වගේ අපිට ේෂ ජකා කිරීම ොහැකි ත් ද ම් ే න්නත් ලබනොදීම නිසා. ඒවගේ කర్මාත ශ එන්න කිරීම ර ా ැනීම ර් ගැ නිර් ණ . ඇතැම් මාන්త ా ල త ాంా ල න්න කිරීමම් ටතු සඳහා පහසකම් සపේලනෑ. ඒ වගේම මේ අවසාන ලැබුණු වන්නත් විසි පන්දහසෙත් තොගේ භාවිතා කිරීම සම්බන්ධ, බරපතල අප්‍රසාධයක් මහජන් සෞක පරිශෂවරන්ගගේ ද තිීෙන.